අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථම නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය 441කින් වැඩි වෙලා ජනතාව වගකීමෙන් කටයුතු නොකළොත් රට අරින එක අවිනිශ්චිතයි රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි පෞතින සංචරණ සීමා ගැන සෑහීමකටපත් වෙන්න බෑ රෝගීන් 3000ක් වාර්තා වුණාට සමාජයේ ඊට වඩා ඉන්නවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නත ලබා දීම අනිද්දායි නැරඹෙයි එන්නත් කරුණේ ආරම්භය පිළියම් දෙලින් ශ්‍රීලංකාවේ සහ කලාපේ පරිවර්තනීය ගමනකට එක්වන්න ජනපතිගෙන් ලොවපුරා ආයෝජකීන්ට ඇරයුම් අධිවේගී මාර්ගයක සහ ගුවන්පාලම් 6ක වැඩ ආරම්භ කිරීම අගමැති ප්‍රධානත්වයෙන් කොළඹ වටිනා ඉඩම් විකුණන්න සියල්ල සූදානම් මෙන්න තොරතුරු අනුරගේ හෙලිදරව්ව රසායනික පොහොර තහනම් කිරීමට රජයගත් තීරණයත් සමග රට තුල ආහාර හිඟයක් ඇතිවිය හැකි විපක්ෂ නායකවරයාගෙන් අනතුරු හැඟවීමක් ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු සතියක් වසා දැමීමට තීරණය කරයි පෞද්ගලික බැංකු යලි විවෘත කරන්න උපදෙස් දුන්නා මුදල් අමාත්‍යංශ ලේකම් සියතට කියයි පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවෙන් රටට වූ හානිය වෙනුවෙන් රජයක් ලෙස ලබාගත හැකි උපරිම වන්දිය ලබා ගන්න කටයුතු කරනවා අධිකරණ ඇමති පවසයි අයහපත් කාලගුණයේ බිලිගත් ජීවිත සංඛ්‍යාව 17 දක්වා ඉහළට 270 දහසකට අධික පිරිසකට පීඩා ප්‍රතිබෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් පරිවර්තනීය ගමනකට එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොවපුරා ආයෝජකීන්ට ආරාධනා කර තිබෙනවා ඒ ආයෝජන මණ්ඩලය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් සෝමාරුව එක්ව සංවිධානය කරන 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ තෙදින සමුළුව අද පෙරවරුවේ ආරම්භ කරමින් ශ්‍රී ලංකා His Excellency Gotabaya Rajapaksha ආයුබෝවන් රජයේ දැක්ම සහ අභිලාෂය වන්නේ වරායි නගරයේ ලෝකයේ වේගෙන් වර්ධනය වන කලාප අතරින් ප්‍රධාන සේවා සපයන ස්ථානයක් බවට පත් කිරීම. මෙහි ප්‍රයෝජනින් වරායි නගරයේ ලබා දෙන සුවිශේෂී ශක්තියන් හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සියලු රටවල ව්‍යාපාරිකින්ට ඉඩ ප්‍රස්තාව උදා වෙලා තියෙනවා. සමුළුව මගින් ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන සහ ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථා පිළිබඳව අධ්‍යක්ීමක් සහ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. 2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික නිපැයුම් වර්තමාන මට්ටමේ සිට ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 8000ක් දක්වා දෙගුණ කිරීම සඳහා පරිවර්තනීය වේගවත් ආර්ථික වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා අද්විතීය භූගෝලීය පිහිටීම දේශපාලන ස්ථාවරත්වය ශක්තිමත් ආයතන සහ සමාජ ව්‍යුහය උගත් හා දක්ෂ ශ්‍රම බලකාය යනාදී සාධක මෙරට සතු ශක්තියින් රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නට මෙම සාධක ප්‍රයෝජනයට ගන්නවා ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව පෙරදිග සහ අපරදිග සම්බන්ධ කළ කේන්ද්‍රස්ථානයක් කොළඹ සහ හම්බන්තොට වරායන් සතු ජාත්‍යන්තර මට්ටමේ පහසුක මගින් කාර්යබහුල වූ ඉන්දියන් සාගරයේ ගමන් කරන විශාලම බහලුම් නැව්වලට පවා සේවා සැපීමට සමත් වෙලා ඉන්නවා. කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ සහ සැපියුම් මධ්‍යස්ථානයක් ලෙස රට මනාව ස්ථානගත වී ඇති බැවින් මෙම අංශවල ආයෝජන සඳහා ඉදිරි ප්‍රස්තාව තිබෙනවා. සෞඛ්‍යමය සහ කාබනික කෘෂිකර්මාන්තයට සහාය දක්වීමට රජයේ දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න බව අගයන කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපීමට අනාගතයේදී ශ්‍රී ලංකාවට හැකි මෙම සන්දර්භය තුල නව තාක්ෂණයේ සහ ගොවිතැන් ක්‍රම සඳහා සිදු කෙරෙන ආයෝජනයන් සඳහා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙනවා 2030 වන විට ජාතික විදුලි අවශ්‍යතාවෙන් 70%ක්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝහයන්ගෙන් නිපදවීම රජ ඉලක්කය විදුලිපල සැපයුම තිරසරව ඉහළ නැංවිය හැකි සහ කාර්මීකරණය වැඩි දියුණු කිරීමට මහා පරිමාණ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදු කරන ආයෝජන සඳහාත් මෙහිදී මම ඇරයුම් කරනවා අධි තාක්ෂණික කර්මාන්ත සඳහා භාවිතා කරන බොහෝ අමුද්‍රව්‍ය ප්‍රබෝහයන් ශ්‍රී ලංකාව සතුයි මෙම සම්පත්වලට ආගේ එකතු කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා ආයෝජන දිරිගැන්වීමට රජය උනන්දු වන අතර අනාගතයේදී ගෝලීය වෙළඳපොළ සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කිරීමේ මාවතට ප්‍රවිෂ්ඨ වීමට අපේක්ෂා කරනවා. ඒ සඳහාත් ආයෝජකින්ට ඉඩකඩ තිබෙනවා. කොවිඩ් වර්ධන එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනතාව අතර වැරදි මත පැතිරවීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එයද අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිවෙන කිලෝමීටර 16.4ක අධිවේගී මාර්ගයේ සහ ගැටඹේ කොහොවල කොම්පඤ්ඤ වීදියේ විනිසුරු අග්වාර් මාවත සහ උත්තරානන්ද මාවත බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩන් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන්පාලම් 6ක වැඩ ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිට අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට අග්‍රාමාත්‍යවරයා එක් වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. අපි රට හදන්න ජනතාව ප්‍රතිඥාවක් දුන්න ජනාධිපතිතුමනි. කොවිඩ් වසංගතය හමු වෙවුවත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන්නේයි ජනාධිපතිතුමනි අපි හැමෝටම උපදෙස් දුන්නා. ජනතාවට මතක නම් මේ එක වසංගතයක්වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂය අද කිසිම වැඩක් නොකර හිටියේ. එදා කිසිම වැඩක් කරේ නැහැ. අද එහෙම අපෙන් අහනවා අපි මොනවද කරන්න කියලා. වගකී යුතු රජයක් විදියට අපි ජනතාවට එන්නත් ගෙනල්ලා දෙනවා කියලා සාතිකයක් දුන්නා. එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කර ගනිමින් අපි ඒ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ට ඒක බලාගෙන ඉන්න බෑ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා ඒක කඩා කප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත් ගත්තා මැරෙනවා කියලා එමත් කිව්වා. ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගේ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි ගන්න හොයන එපයි කියලා තමයි අපිට විපක්ෂයට කියන්නේ. මේ වසංගතය අපි හැමෝම ඉදිරියේ තියෙන අභියෝගය. අපි ඒකට එක් වෙලා මේ අභියෝගය ජයගමු. හොඳ දේ හොඳ විදියට දකින විපක්ෂයේම ඇතම් මන්ත්‍රීවරු තමන්ගේ සමාජ මාධ්‍යවල රජයේ එන්නත් කරන වැඩ පිළිවෙල අගය කරනවා මම දැකලා තියෙනවා. රටේ ජනතාවත් මේ වෙලාව බලාපොරොත්තු වෙන්නේ රට හමුවේ තියෙන මේ අභියෝගය එකට එකතු වෙලා මුහුණ දෙන්න. ලංකා ඉතිහාසයේ අද ඉතිහාසගත වෙන දවසක්. හාන්ස් ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ මේ රටේ මහමාර්ග විප්ලවයක් ඇති වුණා නම් ඇයි ඇති වුණේ? ඔබතුමා ජනාධිපතිගේ කාලේ. ඔබතුමා තමයි කොළඹට සීමා වෙලා තිබිච්ච කාපට් මාර්ග මේ රටේ අස්සක් මුල්ලක් නැර ගෙනියලා කිලෝමීටර් 12000ක් 13000ක් දක්වා යුද්ධයක් කරන ගම මේ රටේ ඇටිතල පහසුකම් දිනු කරපු නායක. ඔබතුමා 2015 පෙරදුනේ නැත්තම් මේ මාර්ග ඔක්කොම හදලා මේ ගුවන් මාර්ග හදලා විශාල දිනුවක් ලබන්න තිබුණා. අපි අවුරුදු 5කින් අවුරුදු 50ක් ආපස්සට ගියා මේ රටේ පහුගිය අවුරුදු 5. අපි එදා විදේශ රටවල් වල යද්දී ඒ අධිවේග මාර්ග දකිද්දී අපි අපිට බලාපොරොත්තුවක් අපේ රටේ කවදාද මේ අධිවේගී මාර්ග අදන්න පුළුවන් වෙයිද කියන එක සැකයක් विदेश दीवन रटवाल කොළඹ නගරයේ වාණිජ වටිනාකමක් ඇති ස්ථානවල ඉඩම් විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ විසඳුම මොකක්ද යන බැවින් වීඩියෝ තාක්ෂණයේ සේ පැවති සම්මන්ත්‍රණයකදී අපරට කොළඹ නගරයේ වටිනා ඉඩම් විශාල භූමි ප්‍රමාණය සැලසුම් කරලා විකිණීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. විශේෂයෙන් මේ වන විට හඳුනාගෙන තිබෙනවා වැලිකඩ බන්දනාගාරය. එතන තියෙනවා අක්කර 42 භූමිය. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව. මේ අක්කර 42 නිදාස් කර ගැනීම වෙනුවෙන් බන්දනාගාරයේ කළුතර මිල්ලනිය ප්‍රදේශර ගෙනියන්නත් මේ අක්කර 42 ආයෝජනයන් සඳහා විකිණීම සඳහා සැලසුම් සකස් කරන්නත් ඔහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඉතිරි වී තිබෙන භූමිය. ඒ විතරක් නෙවෙයි එම මේ මාසෙ පස්වෙනිදාම තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන කුමක් වෙනුවෙන් විශේෂම ඓතිහාසික පෞරාණික වටිනාකම් තියෙන භූමි සහ වෙළඳ වටිනාකම් තියෙන ඉඩම් විකිණීම සඳහා සෙන්දිවාල් කියන සමාගමක් ගොඩනගන්න. ඒ අනුව කියන මොකද්ද? එම සමාගමට අක්කර 1.5 යහතක භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අලෙවි කරන්න. අක්කර 0.75ක පිහිටි ගෆූර් ගොඩනැගිල්ල විකුණා දමන්න. අක්කර 1.5ක පිහිටි විදෙත් සමාස්තංශ ගොඩනැගිල්ල විකුණා දමන්න. අක්කර 0.51ක පිහිටි මහතපල් කාර්යාලය ගොඩනැගිල්ල සහ ඉඩම් භූමිය විකුණා දමන්න. ඒ විතරක් නෙවෙයි ආසන්න වශයෙන් අක්කර 5ක භූමි ප්‍රමාණයක පිහිටි වෝටර්ස් ඒජ් මිශ්‍ර සංචාරක ව්‍යාපෘතිය සංවර්ධන ව්‍යාපෘතිය විකුණා දමන්න. ඒ වගේම යාපනය හා කංකසන්තරයේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන අලෙවි කරන්න. ඒ වගේම හිල්ටන් හෝටලේ අලෙවි කරලා දාන්න. ඒ වගේම ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ගොඩනගා තිබෙන බිල්ඩින් සංකීර්ණ අලෙවි කරලා දාන්න. මේක තමයි තියෙන්නේ. මේ ආර්ථික ගමන් මාවත නම් තමන්ගේ යෝජනා වැටේ තමන්ගේ අනුමත කිරීම හැටියට තිබෙන්නේ. මේ කිසියකට කම්පා වෙන්න එපා. ඒ මේ ආර්ථික ගමන් මාවතේ අවසන් අන්තය තමයි මෙතන. මෙය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පමණක් අසාර්ථකභාවයක් නොවේ. මේ අර්බුදයේ මූලිකයව නිර්මාපකයා ඔහු නෙවෙයි. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ගය. මෙම අර්බුදයේ ගමන් මාවත නිර්මාණය කරලා තිබෙනවා.
මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට දින 7ක් වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා සඳහන් කළේ අදාළ පෞද්ගලික බැංකු විවෘත කර බැංකු කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දුන් බවයි. රටක මූල්‍ය පද්ධතියේ හදවත බැංකු ක්‍රියාවලියයි. බැංකුව අක්‍රිය වීම යනු සමස්ත ආර්ථික ක්‍රියාවලියම අඩපණ වීමක්. අද 10:12 සියත ටීවී ප්‍රවෘත්ති විකාශයේ හරහා අප වාර්තා කළා පෞද්ගලික වාණිජ බැංකු රසක් අද දින සිට දින 7ක කාලයක් වසා දැමීමට ගෙන ඇති තීරණය පිළිබඳව. මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින් අද දින සිට ලබන ජූනි මාස 13 වනදා දක්වා සතියක කාලයක් පුරාවටම සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බවයි දැනුම් දුන්නේ. රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් අදාළ බැංකු විසින් පවසා තිබුණා. ඒ අනුව කමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC, නේෂන් ට්‍රස්ට්, අමානා සහ යුනියන් බැංකුව මෙලෙස සතියක් පුරාවට සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී තිබෙනවා. එමෙන්ම දින 2ක කාලයක් සිය ශාඛා මණ්ඩ වසා තබන බවයි හැටන් නැෂනල් බැංකුව ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලික වාණිජ බැංකු ජනතාවගේ නිල්ලා සිටින්නේ ගනුදෙනු කටයුතු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි. මේ පිළිබඳව අප සියත ප්‍රවෘත්ති අංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතාගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ පුද්ගලික වාණිජ බැංකු විසින්ගත් එම තීරණය ක්‍රියාත්මක නොකර යලි බැංකු ගනුදෙනුකරුවන්ට විවෘත කිරීම සඳහා කටයුතු කරන ලෙසට අවශ්‍ය උපදෙස් මහ බැංකු අධිපතිවරයාට ලබා දුන් බවයි. ඒ අනුව පුද්ගලික වාණිජ බැංකු වසා දැමීමක් ඉදිරියට සිදු නොවන බවත් බැංකු විවෘත කර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය චක්‍රලේඛයක් සකස් කිරීමට මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දීම අද පෙරවරුවේ සිදු කළ බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසා බැලීම සඳහා සියත ප්‍රවෘත්ති අප මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා. ඒ අනුව මහ බැංකු අධිපතිවරයාගේ කාර්යාලයේ නිලධාරිනියක සඳහන් කර සිටියේ අදාළ පුද්ගලික වාණිජ බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා වන උපදෙස් සහිත චක්‍රලේඛයක් සකස් කරමින් සිටින බවත් එය ඉතා කඩිනමින් යොමු කිරීමට නියමිත බවයි. ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු මෙලෙස සංචරණ සීමාවන් හේතුවෙන් සිය ශාඛාවන් වසා තැබීමට තීරණය කළද රාජ්‍යාංශයේ බැංකු සුපුරුදු පරිදි සිය සේවාවන් ගනුදෙනුකරුවන් වෙත ලබා දෙමින් සිටිනවා. කොවිඩ් රෝගී තත්ත්වයන් ගම්වතුර වැනි ගැටළු වලට මුහුණ දී ඇති ශාඛාවන් පමණක් తాවකාලික වශයෙන් වසා තැබුණත් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයන් ජනතාව වෙනුවෙන් විවෘත කර ඇති බවයි රාජ්‍ය බැංකු සභාපතිවරුන් අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ. මේ වන විට රටේ ජනතාව කොවිඩ් වසංගතය, ගම්වතුර තත්ත්වය සහ පොහොර අර්බුදය ඇතුළු ගැටළු ගණනාවකින් පීඩාවට පත්ව සිටිනවා. සංචරණ සීමාද රට තුළ ක්‍රියාත්මක වන මොහොතක ජනතාවටම තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට කටයුතු නොකරමින් ජනතාවට සිදුවන අපහසුතාවය මගහැරීම සඳහා අදාළ සියලු පාර්ශවයන් එක්ව මේ පිළිබඳව කඩිනම් මෙන්ම යහපත් තීරණයක් ගනු ඇති බවටයි අප විශ්වාසය පළ කරන්නේ. රසායනික පොහොර තහනම් කිරීමට රජයේ ගෙන ඇති තීරණය හමුවේ ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. රටේ සෑම ප්‍රදේශයකින්ම පොහොර හිඟයක් පිළිබඳව ගොවි ජනතාව නිරන්තර මැසිවිල්ලක් නගන තත්වයකට මේ වන විට මේ ප්‍රශ්නය මතුව තිබෙනවා. මේ නිසා එක් ප්‍රදේශයක එක් පළාතකට පමණක් සීමා නොවි සමස්ත රටේම ජනතාව තමන්ගේ බෞභෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැති බවට එල්ල කරන මේ චෝදනාව සහ මැසිවිල්ලත් සමගම පොහොර හිඟයක් ඇති බවට පිළිගැනීමට අපහසු වෙන්නවත් සිදු වෙනවා. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතානම් පවසන්නේ කිසිදු පොහොර හිඟයක් රට තුළ නොමැති බවයි. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි චෝදනාවක් රජයට එල්ල කරමින් සිටින මොහොතක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පොහොර හිඟය සහ රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොමැතිව රසායනික පොහොර තහනම තුළින් ආණ්ඩුවේ අරමුණ මිනිසුන් ජීවත් කරවීම නොව මිනිසුන් නොමරා මැරීම බව විපක්ෂ නායකවරයා පවසනවා. ආණ්ඩුව විසින් ඉතා කඩිමුඩියේ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ මේ තීන්දුව හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇතිවීම සහ එය බිහිසුණු සාගතයක් දක්වා වර්ධනය වීම නොවැළැක්විය හැකි බවත් කාබනික පොහොර භාවිතය වර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් තමන් තුළ නොමැති බවත් එහෙත් ඉතා හදිසියේ අදූරදර්ශී ලෙස ගනු ලැබූ මෙම රසායනික පොහොර තහනම මෙර
පෙරට සමස්ත ජන ජීවිතයට එල්ල කරන මරු පහරෙහි තරම ආණ්ඩුවට වැඩි කලක් යන්නට පෙර අත් විඳීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පවසනවා. ආණ්ඩුව රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර ආනයනය කරන බව පවසන බවත් එය බරපතල අනතුරකට අතවැණීමක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. මේ හරහා රට ලෝකයේ ප්‍රධාන කසල කන්දක් බවට පත් කිරීමට ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබේද යන්න බරපතල ගැටලුවක් බවත් හේතෙම පෙන්වා දෙනවා. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතින් 1960ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර එළඹෙන නව වෙනදා සිට ගැබිනි මවුරුන් සඳහා කොවිඩ් මරදන එන්නත ලබා දීමට තීරණය කර ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. ඒ අනුව එම වැඩසටහන පිළියන්දල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ගැබිනි මවුරුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත එළඹෙන නව වෙනදා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සයිනෝෆාම් එන්නත තමා මේ මොහොතේ ලබා දීමට නිර්දේශ කරලා තියෙන්නේ. ඒක නවවෙනිදා අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. කොහෙන්ද ආරම්භ කරන්න කියලා දැනගන්න පුළුවන් ඒක? දැනට සැලසුම් කරලා තියෙන විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයේ ආරම්භ කිරීමට තමා බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් අවුරුදු 35ට වැඩි ගර්භණී කාන්තාවන් අපි මෙම කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තියෙනවා. අධික ස්ථූලතාවයේ ඇති විශේෂයෙන්ම BMI අගය 30ට වඩා වැඩි කාන්තාවන් රෝගවලින් පෙළෙන කාන්තාවන්. අපි දන්නවා අධි රුධිර පීඩනය, දිය වැඩියාව, අක්මා රෝග, නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු රෝග සහ හදවත් රෝග වගේ රෝග තත්ත්වයන් වගින් පෙළෙනවා නම්, ඒ වගේම පිළිකා රෝග තත්ත්වයන් පෙළෙනවා නම්, ඒ පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වුණොත් රෝගයේ උත්සන්න වීම සහ කොවිඩ් ආසාදනයේ සංකූලතාවය නැතිවීම ඇති ප්‍රවණතාවය වැඩි. ඒතර මේ කාන්තාවන් තමයි අපි ප්‍රථම අවධියේදී රෝගය සඳහා එන්නත් කරන්නේ. ඒ වගේම අපි දන්නවා කොවිඩ් වැළැක්වීමේ වැඩසටහන සඳහා ඉදිරිපෙළ කටයුතු කරන ගර්භණී මවුරුන් ඉන්නවා නම් ඒ මවුරුන්ටත් මේ එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කරනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 46ක් පිළිබඳව අද පෙරවරුවේ වාර්තා වුණා. අදාළ කොවිඩ් මරණ සියල්ල පසුගිය මැයි මාස 17 වනදා සිට ජූනි මාස 5 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මේගේ පුත්කලින් අතරට කාන්තාවන් 23ක් හා පිරිමි පුත්කලින් 23 දෙනෙකුද ඇතුළත්. ඒ අතරින් පුත්කලින් 13 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මේකේ සංඛ්‍යාව 31ක්. එසේම රෝහල්ගත කරන අවස්ථාවන විටද පුත්කලින් 2 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 20ත් 29ත් අතර එක් පුත්කලෙක්, වයස අවුරුදු 30ත් 39ත් අතර එක් පුත්කලෙක්, වයස අවුරුදු 40ත් 49ක් අතර පුත්කලින් 7 දෙනෙක්, වයස අවුරුදු 50ත් 59ත් අතර පුත්කලින් 6 දෙනෙක්, වයස අවුරුදු 60ත් 69ත් අතර පුත්කලින් 7 දෙනෙක්, වයස අවුරුදු 70ත් 79ත් අතර පුත්කලින් 15 දෙනෙක්, වයස අවුරුදු 80ත් 89ත් අතර පුත්කලින් 11 දෙනෙකු හා වයස අවුරුදු 90ත් 99ත් අතර එක් පුත්කලෙකුද මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1742 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2976 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. අදාළ රෝගීන් සියලු දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 805ක්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බීකම ප්‍රදේශයෙන් රෝගීන් 155ක්, නිට්ටඹුවෙන් 92ක්, සීදුවෙන් 78ක්, මීකමුවෙන් 69ක්, කොච්චිකඩේ ප්‍රදේශයෙන් 59ක්, ගම්පහ ප්‍රදේශයෙන් 52 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 589ක්, කළුතරින් 300ක්, ගාල්ලින් 98ක්, මාතරින් 10ක්, හම්බන්තොටින් 60ක්, රත්නපුරින් 94ක්, කෑගල්ලෙන් 79ක්, මොනරාගලින් 10ක්, බතුලින් 14 දෙනෙකු වාර්තා වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 128ක්, මහනුවරින් 97ක්, මාතලෙන් 51ක්, මනකලපුවෙන් 73ක්, අම්පාරෙන් 32ක්, ත්‍රිකුණාමලයෙන් 9ක්, අනුරාධපුරින් 107 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. පොළොන්නරුවෙන් 60ක්, කුරුණෑගලින් 79ක්, පුත්තලමෙන් 34ක්, වවුනියාවෙන් 85ක්, මන්නාරමෙන් 3ක්, මුලිතිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 26ක් හා කිලිනොච්චෙන් කොවිඩ් රෝගීන් 21 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දින කොවිඩ් රෝගීන් 112 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඒ අනුව ඔවුන් පූර්ණ කොවිඩ් මර්ධන ඉන්නත්කරණයට ලක්ව ඇත්නම් පමණක් මෙරටට පැමිණ නිවෙස් නිරෝධහණයට අවස්ථාව හිමිවනවා. ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව
ලංකාව හා දකුණු අමරිකානු රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මෙය අදාළ වන්නේ නැහැ. කොළඹ හත රාජකීය විද්‍යාලයේ 2011 කණ්ඩායම විසින් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්ච මහත්මිය වෙත බාර දීම අද සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පිරමීඩ් විල්මාර් සමූහ ආයතනය එහි පාරිභෝගිකයින් සහ පාර්ශවකරුවන් ශක්තිමත් කරමින් එහි සමාජීය සහ ජාතික වගකීම් පුළුල් කරමින් තවත් එක් සමාජීය සත්කාරයක් ලෙස කාලීන අවශ්‍යතාවයට අනුව අද දින රාගම ශික්ෂණ රෝහල වෙත ඔක්සිජන් සිලින්ඩර පරිත්‍යාග කරනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය 441කින් වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රට තුළ සංචරණ සීමා පනවා තිබුණද ජනතාව කටයුතු කරන ආකාරය අනුව සංචරණ සීමා පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය පවසන්නේ. මේ තියෙන සංචරණ සීමා ගැන අපි සාහිමකට පත් වෙන්නේ නැහැ. මොකද අපි දකිනවා බොහෝ අය තමුන්ගේ කාර්යාලවලට එනවා. අපි දකිනවා පොලිසිය කොච්චර උත්සාහයක් දරනවාද කියලා මේ සංචරණය තව අඩු කරන්න. ඉතින් ඒකයි අපි මාධ්‍ය සාකච්ඡාව තියලා ඉල්ලන්නේ සමාජයෙන් අත්‍යවශ්‍යය පමණක් එන්න හැම කෙනෙක්ම ගෙදර සිට වැඩ කරන්න. ඉතින් මේක හැමෝම තමුන් කැපවීමෙන් කළ යුතු එකක්. සංචරණ සීමා 14 වෙනිදාන් ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් ගෙනියාද යනවාද කියන තීරණය තාම කිසිම කෙනෙකුට ගැනීමට නොහැකි. 3000ක් කිව්වහම ඇත්තෙන්ම සමාජයේ ඊට වඩා ගොඩක් ඉන්නවා කියන එක ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ තවමත් අපි කරපු දේ ප්‍රතිඵල ලබා ගැනීමට කාලය ඇවිල්ලා නැහැ. ඉතින් මේ හැසිරීමත් එක්ක දින 14කින් එන තව දවස් 7කින් රෝගීන් ප්‍රමාණය අඩු නොවුනොත් අපි පුදුම වෙන්නේ නැහැ. මොකද මේ සමාජයෙන් ලැබෙන සහයෝගය මේක පාලනය කිරීමට මදි නිසා. රෝගීන්ගේ සංකූලතා සහ අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ගත්තාම ක්‍රමක්‍රමයෙන් අපිට වැඩි වෙන විදිහක් පේන්න තියෙනවා. අප්‍රේල් මැයි මාසෙට අපිට දත්ත වාර්තාවක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ඔක්සිජන් අවශ්‍යතාවය කියන එක 100ට 441කින් වැඩි වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ. අනිත් රටවලට සාපේක්ෂව ලංකාව දකුණු ආසියාවෙන් 3 වෙනි තැනටපත් වෙලා තියෙනවා. ඔක්සිජන් මත යැපීම කියන එක වැඩිම රටක් හැටියට වාර්තා වෙන්නේ. ඒකෙන් අපිට පෙනී යනවා අපි සංචරණ සීමා පවත්වද්දී මේ රෝගය පාලනය කරන්න උත්සාහ කරද්දී අපේ රෝගියේ දරුණුකම කිසිසේත්ම අඩුවක් වෙලා නැති බව. ජනතාවගේ පැත්තෙන් ජනතාව වගකීම් සහිතව වැඩ කරන්න ඕනේ. ඒ වගේම ආරක්ෂකාංශ මේ පිළිබඳව නිවැරදි ක්‍රමවේදයකට මේ ලයිස්තු හදලා නැත්නම් මේ කොළඹට ඇතුල් වෙන ඒවා කොළඹින් පිට වෙන ඒවා සංචරණය වෙන ඒවා ඒවට ක්‍රමවේද හදන්න. එහෙම හැදලා හරියට සාර්ථකුනේ නැත්නම් ඉදිරියේදී මේ රට අරින එක ගැන අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවලට අයත් නොවන පුද්ගලයන් සංචරණ සීමා උල්ලංඝනය කළහොත් ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ස්ටිකර් ක්‍රමවේදය හඳුන්වා දීම අද ආරම්භ වුණා. මෙලෙස හඳුන්වා දුන් ස්ටිකර් අතර කොළ වර්ණයෙන් යුත් ස්ටිකරය සෞඛ්‍ය සේවාවල පුද්ගලයින්ටත් ලානිල් පැහැති වර්ණය ත්‍රිවිධ හමුදාව සහ පොලිස් වාහනවලටත් හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම දම් වර්ණය පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන පුද්ගලින් සඳහාත් ලාතුඹුරු වර්ණය ආනයන අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ශ්‍රේෂ්ඨයට අයත් පිරිස සඳහාත් හඳුන්වා දුන්නා. කහ වර්ණය අත්‍යවශ්‍ය සැපයුම් සම්බන්ධයෙන් රතු වර්ණය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා කිරීම සඳහාත් තැඹිලි වර්ණය මාධ්‍ය සහ සංනිවේදන ආයතන සඳහාත් හඳුන්වා දෙනු ලැබුවා. සුදු වර්ණය විදේශගත වීම සම්බන්ධ කටයුතු සඳහා හඳුන්වා දුන් අතර කළු වර්ණය මානුෂීය හේතුන් එනම් අවමංගල්‍ය වෛද්‍ය පරීක්ෂණ ඖෂධ ගැනීම සඳහා හඳුන්වා දෙනු ලැබුවා. අළු වර්ණය හඳුන්වා දී ඇත්තේ පිසු ආහාර සහ ඩිලිවරි සේවා සඳහායි. හෙට දිනේදීත් අද දිනේ පැමිණීමට නොහැකි වූ අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට මෙම ස්ටිකර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අනිද්දා දිනේදීත් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම ස්ටිකරය වළංගු වන්නේ යම්කිසි ප්‍රදේශයක සිට කොළඹ නගරයට ඇතුළු වීමට සහ පිටවීමට පමණයි. ඒ නිසා
එම අදාළ පුද්ගලයින්ට මෙම ස්ටිකර භාවිතා කරමින් ශ්‍රී ලංකාව පුරාම ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම ස්ටිකරය ඇලවීම මගින් සම්පූර්ණ මුක්තියක් කිසියෙකුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්ටිකරය අලවා තිබුණත් හදිසි පරීක්ෂාවක් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. ඊයේ පොලිස් මූලස්ථානයේ මගින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුව ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වෙත යම් කෙනෙක් අත්‍යවශ්‍ය සේවාවල සමාජිකින් නොවන අවස්ථාවකදී ඔවුන් මාර්ග නීති උල්ලංඝනය කර තිබෙනවා නම් සංචාර නීති උල්ලංඝනය කර තිබෙනවා නම් ඔවුන්ට නීත්‍යානුකූලව ගන්නා ක්‍රියාමාර්ග වලට අමතරව නිරෝධායන රීතීන් යටතේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන ලෙසට රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකමින් පළ කළ අදහස් කිහිපයක් දැන් වසංගතයේ අවසන් තන මන්දු වෙනකන් මේ ඇත්තෝ තනමක් ආරක්ෂා තන මන්දු වෙනවා නම් මාම කැච්චක් හොඳමයි පොලිසියයි ලොකු කාර්යභාරයක් කරනවා මහපාරට වෙලා සාමාන්‍ය පොලිසියක හතර පහ දිනක් නෑ ඔක්කොම ඉන්නේ මහපාරේ බැරියල් වල ඒ මිනිසුන් මේ රටේ තමන්ගේ දරුපවුල් ඉද්දි පාරේ එතකොට යන්නේ කවුද කොරෝනා රෝගිනුත් අපි දන්නේ නැන්නේ PCR කරලා හොයාගන්න හැබැයි ඒ මේ කාර්යභාර ඉෂ්ට කරන ත්‍රිවිධ හමුදාව සියලු දෙනාම එසේ අපි කියනවා නීතිය කාටත් එකම සමාන ඒ සංචරණ සීමා පනවලා තියෙන්නේ ජනතාවගේම යහපත පිණිස අනවශ්‍ය තත්ත්වයේ සංචරණයන් සඳහා බැහැර යන අවස්ථාවට පේනවා මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් ඒ නිසා විරියේන දුක්ඛං අච්ඡේති කියන බුද්ධ වචනය දුකෙන් මිදීමට වීරය කළ යුතුයි සමගි සම්පන්නව විනයානුකූලව වීරයෙන් යුතුව කටයුතු නොකළොත් ඒ දුකෙන් එතර වෙන්න හම්බ වෙන්නේ නැහැ විශේෂම අපි රජයට කියනවා සංචරණ සීමාව දැම්මනම් ඔබගේ හිතවත්තුන්ට විශේෂ පර්මිට් දීලා පාරට තොට දාලා වැඩක් නැහැ අපිට මතකයි පළවෙනි රැල්ල රටට ඇතුල් වෙනකොට බොහොම ලස්සනට වැඩේ වුණානේ හැබැයි මේ පළවෙනි රැල්ල විතරයි එහෙම පාළුවේ දෙවෙනි රැල්ල ඒක උනේ නැහැ තුන්වෙනි රැල්ල අන්ත ප්‍රපාදයට වැටුණා මේ සංචරණ සීමා දාපේක හොඳයි හැබැයි ඒක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ඔබ සතු වගකීමක් මේවා බලලා හරියට කරන එකයි දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජීවිත ක්ෂිතපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කැලණිගඟේ ජල මට්ටම ක්‍රමයෙන් අඩුවීමත් සමග කොළුණාව වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ රැසක ගංවතුර අවදානම පහව යමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දිවයිනි ප්‍රදේශ කිහිපයකට පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සිදු වූ ආපදා නිසා පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. පුද්ගලයන් 2 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින අතර ආපදා හේතුවෙන් සිදු වූ අනතුරු වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 5 දෙනෙක්. සමස්ත දිවයිනිම දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 88කට මෙම කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. කැලණිගඟ මිටියාවතට දැඩි බලපෑම් මෙල්ල කළ ගංවතුර තත්ත්වය මේවන විට ක්‍රමයෙන් පහව යන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. කැලණිගඟේ ජල මට්ටම අඩුවීමත් සමග දොම්පේ මල්වාන ප්‍රදේශයේද මේවන විට ක්‍රමයෙන් ගංවතුර බැස යන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රදේශ රැසක සතියක පමණ කාලයක් තිස්සේ ගංවතුර බැස නොයාම හේතුවෙන් කෘෂි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නාතණ්ඩිය සාගරගම වැවේ වැව්බැම්ම සහ සොරව පසුගිය දිනවල ඇති වූ වැසි සමග බිඳී යාමත් සමග කුඹුරු අක්කර 50කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංවතුරෙන් විපතටපත් ජල්තර හේන්පිට ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පාරවක නැගී එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. हां
වරකාපොළ ප්‍රදේශයේ ලේකම් කොට්ටාසයට අයත් අල්ගම ඉහළගම තල්ගහ දෙනිය ග්‍රාම නිලධාරි වසම්බලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් එම ප්‍රදේශවල නායෑමේ අවධානමක් පවතිනවා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. වරකාපුල බෝපිටිය ප්‍රදේශයේ මිනිරන් පතල් වලක් ජලයෙන් පිරී ගොස් ඊට සම්බන්ධ දෝනාවක ඇති වූ තෙරපුම හේතුවෙන් පස්වලින් වැසී තිබූ විශාල සිදුරක් පිපිරි විශාල ජලකඳක් සමග පස්කන්දක් මතු වී තිබෙනවා. මේ වන විටත් එම දෝනාවෙන් ජලය විටින් විට නිකුත් වන බවයි වාර්තා වන්නේ. වරකාපුල නෙළුම්දෙනිය ඉහළගම මාර්ගයේ පහළගම ප්‍රදේශයේ ඇති වූ නායෑමකින් එම ප්‍රදේශයේ ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වරකාපුල ප්‍රදේශයේ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම නායාම තවමත් සක්‍රියව පැවතීම හේතුවෙන් එය ආසන්නයට නොයන ලෙසයි. මේ අතර දෙවනගල ප්‍රදේශයේ සිදු වූ නායෑමෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පෞලිය සමාජිකයන් සිය දෙනාගේ අවසන් කටයුතුද අද පස්වරුවේ සිදු කරනු ලැබුවා. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර නෞකාවෙන් මෙරටට සිදු වූ හානිය වෙනුවෙන් රජයක් වශයෙන් ලබාගත හැකි උපරිම වන්දි මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලිසා ප්‍රියමහතා පවසනවා. එය අද අධිකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්ුණේ පසුගිය 20 වනදායි. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා. මේ අතර ඊයේ දින නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පිරිසක් විසින් ගිනිගත් එක්ස්ප්‍රෙස් නෞකාව නිරීක්ෂණය කරනු ලැබුවා. එමෙන්ම නෞකාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීමට ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද යොදාගෙන තිබුණා. මෙලෙස ගිනිගෙන මුහුදුපත් වෙමින් පවතින MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර පිළිබඳව අධිකරණ අමාත්‍යංශයේදී සාකච්ඡාවක් අද පැවැත්වුණා. රටට දැනට සිදුවෙන එක සිදුවමින් පවතින සහ අනාගතයේදී සිදුවිය හැකි හානිපාඩු සම්බන්ධයෙන් ගත උපරිමයෙන්ම වන්දි හිමිකම් ලබා ගැනීමට ඒ වන්දි හිමිකම් නැවත ඒ පීඩාවට පත්වෙච්ච පාර්ශ්වයන්ට හා ශ්‍රේෂ්ඨවලට යොදවා ගැනීම සඳහා ක්‍රමවේදයක් හදාගන්න. ඒ අනුව අනුකමිටු පහක් සංවිධානය කරන ලැබුවා. යම් විදියකින් මේ නෞකාවේ වුණු ආපදාවේ යම් කෙනෙක් අපහසුතාවයට පත් වුණා නම් ඔවුන්ව නැවත ඒ වෙච්ච දේ නිවරදි කිරීම අපි රජයක් හැටට බාර ගන්නවා. නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කරගෙන යන ක්‍රියාදාමය තුළ මේ සම්බන්ධයෙන් ඉතාමත් විශේෂඥ දැනුම තියෙන ඒ බුද්ධිය තියෙන සියලු දෙනාගේත් නීතිපතිතුමාගේත් උපදෙස් ලබාගෙන මේ කටයුත්තේ අපේ රටට වෙච්ච හානිය අවම කරගන්න අපි කටයුතු සූදානම් කරනවා. මෙම නෞකාව ආපදාවට ලක්වීමත් සමගම ධීවර කර්මාන්තය අහිමි වෙච්ච දෛනික ආදායම අහිමි වෙච්ච ධීවර කටයුතු කළ පුරිස් පිරිස් පමණක් නෙවෙයි ඒත් සමග බද්ධ වෙලා කටයුතු කරපු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. ඒ ක්ෂේත්‍රවල ජනතාව වෙනුවෙන් ඒ අවශ්‍ය වන්දි මුදල් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමත් මීගමුව ප්‍රදේශයේ ඇතුළු පානදුර සිට මේ වෙරළාසන්නේ ධීවර කටයුතුලේදී සහ දිවයින පුරා ධීවර කටයුතුලේදීලා තමන්ගේ පහුගිය සති දෙකක කාලයේ සහ ඉදිරි කාලයේ මේ නෞකාවේ ආපදාවට නිසා ආදායම අහිමින කණ්ඩායමක් ඉන්නවනම් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ධීවර අමාත්‍යංශය හැටියට අපි පෙනී ඉන්නෝ. අපි ලබා දෙන්න පුළුවන් තොරතුරු සියල්ල ඒකරාශී කරලා අධිකරණ අමාත්‍යංශයට මේ කටයුතුනේ ලබා දෙන්න අපි කටයුතු කරනවා. නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් නිශාන්ත උළුගේතන්න මහතාද මෙම සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව මාත්‍යට මෙලෙස අදහස් පළ කළා. දැන් නව ගිල්ල තියෙන්නේ ගිල්ල කියන්නේ නැවේ බඳ ප්‍රදේශයේ ටච් වෙලා තියෙන්නේ. ඉතින් ඒක යකාරෙම තියෙනවා.
ඉවත්කිරීම සම්බන්ධයෙන් යම් කිසි කම්පැනිකට ඒ බලය පැවරුවාට පස්සේ ඒ කම්පැනි විසින් මේගොල්ලෝ කරයි ඒක. දැනට අපි සතුව තියෙනවා ඒකම අපිට ඉන්දියානු නාවික හමුදාවෙන් උත්සාහය ලැබලා තියෙනවා. මෙරටට ආනයනය කර විවිධ හේතුන් මත රාජ්‍ය සන්තක වන අත්‍යවශ්‍ය භාණ්ඩ සතුස වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්තුළු ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ රටට ආනයනය කරලා ඒවා යම් යම් විවිධ හේතුන් මත මුදා නොහැරියොත් රාජසන්තක කරනු ලැබුවොත් එවැනි රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි මගින් තමයි අලෙවි කරනු ලැබුවේ. ඒ වෙන්දේසි ක්‍රමය වෙනස් කරලා රටේ ජනතාවට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ වඩා සාධාරණ තරංගකාරී අඩු මිලට ලබා දෙන්නත් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඔවුන්ට ලබා දෙන්නත් රාජසන්තක කරන ලද එවැනි භාණ්ඩ විනිවිද පේන ක්‍රියාවලියක් තුලින් සතසට සම්පූර්ණයෙන් මීට පසු ලබා දීම සඳහා වෙන තීන්දුවක් තමයි ලබාගත්තේ. අපේ අමාත්‍යාංශයේ හැටියට මේකට දායක වීම මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් කරන ලොකු වගකීමක් ඒ වගේම ලොකු පරිත්‍යාගයක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි අද දවසේදී අපි ඒකාබද්ධව වෙළඳ අමාත්‍යාංශයත් අපේ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා රේගුවත් අපි ඒකාබද්ධව විශේෂයෙන්ම මේ රටට ආනයනය කරන යම් යම් හේතුන් මත මුදා නොගන්නා වූ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉතාම ඉක්මනින් අපි දන්නවා සමහර වෙලාවට මේවා කාටවත් පාවිච්චි කරගන්න බෑ. අලගෙනාවත් ලුණු ගෙනාවත් කුණු වෙලා යනවා. නමුත් අපි ඒකට අද දවස ඇතුළත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාව තුලින් භාණ්ඩ ප්‍රමිතියෙන් අවසන් වෙන්න ඉස්සෙල්ලා ඉතා ඉක්මනින් කාලය අඩු කරලා වෙන්දේසියකින් තොරව සතසට මේ භාණ්ඩ ලබා දෙනවා කියන්නේ මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට මේක අඩුවට ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන එක. පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තුව හෙට දින පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ අතර හෙට දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ට අවසර ලබා දුන් බවයි කතානායකවරයා පවසන්නේ. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට දින පමණක් පැවැත්වීමට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළා. හෙට පෙරවරු 10 සිට මධ්‍යහන 12 දක්වා මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 2020 අංක 6 දරන විසර්ජන පනතේ 8 වෙනි වගන්ති යටතේ යෝජනා සහ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි. එදින මධ්‍යහන 12 සිට පස්වරු 4:30 දක්වා විපක්ෂයේ විසින් ගෙනෙනු ලබන රටේ පවත්නා වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවද ධම්මික දසනායක මහතා සඳහන් කළා. එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොකරන අතර දිවා ආහාරය සඳහා සභාව කල්තැබීමක්ද සිදු නොවන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කළේ. මෙම රැස්වීමට සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල යන මහතුරු නතුළු පිරිසක් එක්ව සිටියා. දැනට පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් රටේ රුධිර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රසක ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමග රෝහල්වල ලේ හිඟවීම වැළැක්වීම අරමුණු කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සහ ඉන්දික අනුරුද්ධ පදනම එක්ව සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ දියුලපිටිය මරදගහ මුලපිටේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාල පරිශ්‍රයේදී හදවතේ හඬ සමාජ සත්කාර පදනම සහ සුරංගි කොඩිතුවකු වනිතා පදනම සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහන අද දවස පුරා ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. කලාකරුවන් නැතුළු රුධිර පරිත්‍යාගශීලීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආ
අපි අපහසුයෙන් මේ කාර්ය සීමාව පසු කරත් අපින් වෙන්න ඕනි යුතුයකම් කොටසක් තියෙනවා කියලා මම හැමදාම විශ්වාස කරනවා. ඒ නිසාම තමයි හදවතේ හඬ සමාජ සත්කාර පදනම සහ සුරංගි කොඩිතුවක් වනිතා පදනම හරහා මෙවන් සමාජ සේවා කරන්නේ. ශ්‍රී ලාංකිකයන් හරිම වටිනා ජාතියක්. ඒ නිසා තමයි ඔවුන් මේ තරම් අභියෝගයක් තියෙන කාල සීමාවක අපිත් එක්ක එකතු වෙන්නේ. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයන Do You Know? Do You Know? Do You Know තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇඟිලි සලකුණු විද්‍යාව ගැනයි. වර්තමාන ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුණත් අපරාධකරුවන් සොයාගැනීමේදී විශ්වාසනීයම ක්‍රමවේදයේ වශයෙන් තවමත් පිළිගන්නේ ඇඟිලි සලකුණුයි. සෑම පුද්ගලයෙකුටම පිහිටන ඇඟිලි සලකුණු විශේෂිත වීමට හේතුව ඒවායේ එක්තරා සුවිශේෂී ගුණයක් පැවතීමයි. එනම් ලෝකයේ කිසිම පුද්ගලයින් දෙදෙනෙකුගේ ඇඟිලි සලකුණු එකිනෙකට සමාන වන්නේ නැහැ. ඇඟිලි සලකුණු අතින් සමාන වන පුද්ගලයින් දෙදෙනෙක් මෙතෙක් ලෝකයෙන් හමු වී නැහැ. ඇඟිලි සටහන් එකට එකක් නොගැලපෙන බව මුලින්ම සෛද්ධාන්තිකව සොයා ඉදිරිපත් කරන්නේ ස්කොට්ලන්ත ජාතික වෛද්‍ය හෙන්රි ෆෝල්ඩ් විසින්. ඒ 1880 වසරේ ඔක්තෝබර් මාස 28 වනදායි. ඔහු එහිදී සමාන ඇඟිලි සටහන් නොමැති බවත් ඒවා වෙනස් කළ නොහැකි බවත් අනාවරණය කරගත්තා. ඒ නිසා ඕනෑම අවස්ථාවකදී පුද්ගල අනන්‍යතාවය නිර්ණය කිරීම සඳහා ඇඟිලි සලකුණු යොදාගත හැකි බවත් ඔහු එමගින් පැහැදිලි කළා. පුද්ගලයෙකුගේ ඇඟිලි සලකුණු ජීවිත කාලය මුළුල්ලේම නොනස්ව පවතින බව සොයාගැනීමට සමත් වුණේ ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වන ශ්‍රීමත් විලියම් හැරල්ඩ් විසින්. ඇඟිලි සලකුණු සම්බන්ධ වූ ඉදිරිපත් කළ මත අදටත් බොහෝ දෙනෙකුගේ සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා. ඇඟිලි සලකුණු යොදා ගන්නා වඩාත් සුලභම ශාස්ත්‍රය අපරාධ විද්‍යාවයි. ඒ අනුව අපරාධ හා ඇඟිලි සලකුණු යනු බොහෝ අවස්ථාවලදී එකට කියවෙන වචන බවට පත් වී තිබෙනවා. යම් කිසි පුද්ගලයෙක් අපේ රටේ නීතිය අනුව යම් සිරදඬුවමකට ලක් වුණොත් ඔහුගේ ඇඟිලි සලකුණු අධිකරණය මගින් ලබාගෙන ඇඟිලි සලකුණු කාර්යාංශය වෙත ලබා දෙනවා. අධිකරණයේ ඉන්න පොලිස් නිලධාරියා මගින් තමයි ලබාගන්නේ. ඒ අනුව ඊතනත්තා නැවත කුමන අවස්ථාවකදී හෝ වරදක් සිදු කළොත් ඔහුගේ ඇඟිලි සලකුණු තිබුණොත් මෙවැනි තැනැත්තෙක් අදාළ අපරාධ ස්ථානට ගිය බවට හඳුනා ගැනීමට එය ප්‍රයෝජනවත් වෙනවා. වර්තමානයේ තාමත් නොබිදී ඇති සංකල්පය තමයි ලෝකේ එකම ඇඟිලි සලකුණු තියෙන පුද්ගලයින් දෙදෙනෙක් නොමැති බව. අපේ රටේ දැනට පුද්ගලයින් ලක්ෂ 4ක්ගේ පමණ ඇඟිලි සලකුණු ගබඩා කරලා තියෙනවා. Do you know? දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මොනරාගල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී මද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවායේ පොලිස් බල ප්‍රදේශයට අයත් සෙල්ලබාව දෙක ප්‍රදේශයේ නිවසක තිබේ මියගිය අඹුසැමි යුවලකගේ මලසිරුරු දෙකක් වැල්ලවායේ පොලිසිය විසින් ඊයේ පස්වරුවේ සොයාගත්තා. සිදුවීම සම්බන්ධයෙන් වැල්ලවායේ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයට අයත් ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා යොදාගනු ලබන සෙස්නා 150 ගුවන් යානයක් අද දින කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලයේ නිලාවේලි වෙරළ තීරයට උතුරින් පිහිටි ඉරක්කණ්ඩි ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා. මෙවන විට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් අනුරාධපුර නගරයේ අසරණ වී සිටින යාචකයින්ට සහ පූජා නගරයේ ජීවත් වන සත්වයින්ට ආහාර පාන ලබා දීමේ පින්කමක් පූජ්‍ය මොරගොඩ මේදාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන් සහ කැබිතිගොල්ලෑව පොලිසියේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyotanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප යනි ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.